ඔබ රසකාරක කෑමවලට ගියේ යුගේ නේද මකුණිතඩිය වඳ උනේ ඔබගේ අම්මට මදසරු බව තිබුණේ නැහනේ තාත්තට මදසරු බව තිබුණේ නැහනේ ඇයි එහෙනම් මේ දුවටයි පුතාටයි මේක උනේ අපි වතුර කියලා බිබිය ක්ලෝරින් තෙල් සහිත කෑම පිටි සහිත කෑම කෑවොත් කාන්තාව ඔබේ මදසරු බවට හේතුවක් වෙනවා ඇයි බඩේ තෙල් දරුවා වැඩිලා නැහැ කියලා වෛද්‍යවරයත් ගබ්සා කරනවා ඇයි මේ මවගේ ඇඟේ ලේ මදි දෙන්නෙකුට තාත්තා දුර්වල දරුවෙක් අම්මට බාර දීලා දොස් කියන්නේපා ඔබේ දරුවා දුර්වලයි කියලා එහෙනම් මුල ආරම්භය තාත්තා අරන් දෙන්නට උනා රෑ කෑමෙදි කොළ ගොඩාක් කෑමෙදි කුතු කරගන්න සුද්ද දෙල් ගෙනාම අපිව මරන්න සුද්ද දන්නේ අපිට පොල් තියෙනවා කියලා හොඳ නීරෝගී මත් ජනතාවක් හිටියේ එදා දදද අසි දුර්වලතායි හන්දීදි මෙන්න ගනි කෙන්ඩ පෙල්ලෙන්න ගනි කෑසින් අඩුවෙලා අතන කැක්කුමයි මෙතන කැක්කුමයි කියනවා වැඩල සර්වන් කෙනෙකුත් හොයන්න වෙනවා බබා හම්බ වෙන්න ඉස්සෙල්ලා මහත්තයර සිද්ධ වෙනවා පොල් තෙල් කියලා කන්නේ කිපිලිකාකාරක කෙමිකල්ස් අපේ පොල් ගහ පොල් තෙල් නෙමෙයිනේ IUI කළා අපි මේ වගේ IVF කළා අපි එකක සාර්ථකුනේ නැහැ ඔබට දැන් මතක් වෙනව නේද අපි කාලා තියෙන වසවිස වල තරම අපේ ඇඟේ පිටින් ඉඳන් ලේ බින්දුව බින්දුව ලේ බීපු මකුණයි තඩියයි වඳ කරලා එතකොට ඒ මකුණට අනුවර්තනය වෙන්න බැරුණා ඒ ගෙදර ඇගමලේ තමයි සෑම පරම්පරාවක්ම ලේ බිව්වේ ඒ තඩියා ඒ ගෙදරයි ගොළුව මාරු වෙමින් සෑම පරම්පරාවම ලැබිවයි ගෙදරයි ගලේ මදුරයි තුරුණි උට අනුවර්තන වෙන්න පුළුවන් වුණ නිසා විවිධ පුජයන් ලැබීලා එහෙනම් අපේ කුසතුල නේද මේ දරුවා ඉන්නේ මාස 9ක් මේ මාස 9 මේ අම්මගේ ලේ නේද ගන්නෙ අම්මට බාර දෙනකොට තාත්තා එයාගේ උසන කෝසල තියාගෙන ඉන්නේ ජීව ශෛලයක් නේද ස්පර්ම් කියලා සුක්‍රාණු කියලා එහෙනම් අම්මට බාර දෙන්නේ මේ තාත්තාගේ ලේ විස තාත්තාගේ මකුණා තඩිය වඳ කරපු තාත්තා නේද මේ ළමයි ටික දෙන්නේ පණ තියෙන ළමයිද දෙන්නේ එතකොට දැන් තේරෙනව නේද අපි කන කෑමවල වසවිසුර තරම එතකොට තාත්තා දෙන්නේ ජීව සෛරද මේ අම්මා ළඟ තියෙන්නේ හොඳ ලේද ඒ දරුවා ජීවත් කරන්න පුළුවන්ද එහෙනම් මේ අම්මයි තාත්තයි දෙන්නා කන කෑමවල හැබැයි දැන් විශේෂත්වයක් දක්වන්න වෙනවා අපේ අම්මා තාත්තා වගේ හොඳ අවදීන් බලන්න අපි කාලා තියෙන වසවිස වල තරම එහෙනම් ඔබ කෑම බීම තෝරා ගැනීමේදී වසවිස නැති කෑම වලට යන්න ඔබ රසකාරක කෑම වලට ගියේ යුගේ නේද මකුණයි තඩියයි වඳ උනේ හොඳට සිහිපත් කරන්න ඔබ කුඩා කාලේ හිටියන්නේ මකුණයි තඩියයි එහෙනම් ඔබගේ අම්මට මදසරු බවක් තිබුණේ නැහනේ තාත්තට මදසරු බවක් තිබුණේ නැහනේ ඇයි එහෙනම් මේ දුවටයි පුතාටයි මේක උනේ ඔබ දෙදෙනාම මදුසර බව නෙමේ තිබුණේ ඔබේ කන කෑම ඇඳුපු ඇඳුන්නේද ඔබ රෝගීන්ද නෑ අපි වරද්දා ගත තැන තමා කාපු කෑම ඇඳුපු ඇඳෙන් අපි එහෙනම් කන කෑම වටුරු හදාගමු ඔබ අපි කෑවේ රයිස් කොත්තු දිගට ගියාට පස්සේ තමයි අපිට මේ වින්නැහි වුණේ රසකාරක අපි වතුර කියලා බිබිය ක්ලෝරින් කෑම කියලා කෑවේ වසවිස එහෙනම් අපි කනකොට එහෙනම් අපි කන කෑම වලින් කොළවල තමයි යකඩ තියෙන්නේ හැබැයි කොළ කාපු පලියට යකඩ ලේබාට පත් කරන්න බෑ විටමින් සී අවශ්‍යයි හැබැයි විටමින් සී සාමාන්‍ය උෂ්ණත්වයේදීත් විනාශ වෙනවා එහෙනම් අපි රෑ කෑම වේලෙදී අපි කාලා නිදා ගන්නවා ගොරෝගොර එතකොට නිදා ගැනීමේදී අපිට එච්චර ශක්තිය වැය වෙන්නේ අපි එහෙමනම් රෑ කෑම වේලෙදී මූලිකත්වය දෙමු හොඳට ලේ වැඩෙන කෑම වලට කොළ සම්බෝලයක් වශයෙන් ගන්න අපි ගොටු කොළ සම්බෝලේ හදන්නේ ඒ ක්‍රමයට කලවම් මැල්ලුමට ගත්තත් මේ කොළ වර්ග මලවන්නේ නැතුව දිහඹුල් ටිකක් දාලා කන්න අර කොළ වල යකඩ ලේ බවට පත් කළ දෙයි ඔබට රෑ කෑම වේලෙන් අවශ්‍ය මනම් බොහොම පොඩ්ඩක් ගන්න කොළ ගොඩාක් ගන්න ඔබට අවශ්‍ය නම් මාළු කිරට හෝ මිරිසට උයලා ගන්න බැද්දොත් තෙල් ඇයි තෙල් සහිත කෑම පිටි සහිත කෑම කෑවොත් කාන්තාව ඔබේ මදසරු බවට හේතුවක් වෙනවා ඇයි බඩේ තෙල් තැම්පත් වෙන්නේ අපි කන පිටි කෑම පැණි රස කෑම තෙල් කෑම වලින් හදන ග්ලූකෝස් වල අපි ශක්තිය වැය නොකර ඉතුරු වෙන ග්ලූකෝස් තෙල් බවට පත් කරලා අපි කාපු නිර්දසර පෝෂණයට ගන්න තෙල් බාට පත් කරලා අඟ පුරා තැම්පත් කරනවා වැඩි කොටස බඩේ තැම්පත් කරනවා මේ කාන්තාවගේ බඩේ තෙල් තැම්පත් වෙන ලෙෆ්ටින් කියලා හිතකර හෝමන් එකක් නිපද වෙනවා
එහෝ මොනිකෙන් ඔබේ පිටුවිට ගන්තියට හානි පැමිණෙනවා. පිටුවිට යන ගන්තියට හානි පැමිණුණොත් ඔබේ ඔසොප් චක්‍රය නැතුව යනවා. ඩිම්බ කෝසල බිත්ති ගණතර පත් වෙනවා. ඩිම්බ කෝසල බිත්ති ගණතර පත් වෙන්න එහි තියෙන ඩිම්බ වලට ඉඩම අඩු වෙනවා. ඩිම්බ කෝසල කටත් වැහෙනවා. බිත්ති ගණතර පත් වෙලා බිත්ති රැතුළු කුණු වෙනවා. එතකොට ඔබට දරුපල නැහැ. ඔබේ ඇඟේ රසය වැඩි කියනවා. ඇඟේ රසය වෙන සිංහල බෙහෙත්වත් සීතල කැමුලුත් බෑ. ඔබට දැන් තේරෙනවා මේ බඩේ තෙල් තට්ටුව නිසා තමයි අපි කාපු පිටි කෑම් පෙනස කැම් හදපු මේ කෑම් වලින් හදපු ග්ලූකෝස් තමයි තෙල් බඩට පච් කරලා වැඩිපුර කොස අපි කාපු නැස ප්‍රෝජෙන ගන්න මේ තැම්පත් කලි බඩි මේ වැඩි කොටසක් තෙල්. එහෙනම් අපි ඒ ටික අයින් කරමු. ඒ වෙලෑන්නේ අපිට අවශ්‍යලේ අපි කාපු පෙනස කැම්ෙන් හැදුවෙ ග්ලූකෝස්. ඒ ග්ලූකෝසුත් අපිට ශක්තිය වැය කරන්න වැඩ කරන්න හදලා දුන්නේ ග්ලූකෝස්. අපි ඉස්සරහා වගේ වැඩ කරන්නේ ඒ ග්ලූකෝසුත් ඉතුරු ටික තෙල් බාට පච්චල්ලා අපි කාපු නැන්ස රස පොජෙන් ගන්න අඟ පුරා තැම්පත් කරනවා, බඩේ තැම්පත් කරනවා. අපි තෙල් තේ හැන්ද දාලා කෑමක් හැදුවත් චීස් කෑවත් බටර් කෑවත් ඒ තෙල් වලින් හැදුවි ග්ලූකෝස්. ඒ හදලා දුන්නේ අපිට ඇඟහොල්ල වැඩ කරන ශක්තිය ගන්න. අපි ඉස්සරහා වගේ ඇඟහොල්ල වැඩ කරන්නේ ඉතුරු ග්ලූකෝස් අපි කාපු නැද දාසර පෝජනට ගන්න තෙල් බාට පච්චල්ලා ඇඟ පුරා තැම්පත් වෙනවා, බඩේ ගොඩක් තැම්පත් වෙනවා. මේ කාන්තාවගේ බඩේ තෙල් තැම්පත් වෙන තමා ලිෆ්ටිං හොමන එක හදන්නේ. බඩේ තෙල් තැම්පත් වෙලා නැත්නම් ඒ ලිෆ්ටිං හොමන එක හදන්න බෑ. ඒක බෑ. එහෙනම් පිටුරිල් ගන්තියට හානි පමුණු කර වලක ගන්නත් මේ කාන්තාවගේ දරුවෝ ගබ්සා වෙනවා. ඇගේ කුස තුල ඉන්න දරුවාට ඇති තරම් ලේ නැත්නම් මේ කාන්තාවගේ ඇඟේ. එනට දරුවා වැඩිලා නැහැ කියලා වෛද්‍යවරයත් ගබ්සා කරනවා. ඇයි මේ මවගේ ඇඟේ ලේ මදි දෙන්නෙකුට. ලේ අඩු වුණාම දරුවා ගබ්සා කරනවා වෛද්‍යවරයත් මේ දරුවා වැඩිලා නැහැ කියලා. හාට් බීට් එක නැහැ කියලා දරුවා ගබ්සා වෙන හේතුව තමයි මවගේ ලේ මදි, දරුවාට වර්ධනය වෙන්න විදිහක් නැහැ. හාට් එක වැඩ කරන්නත් බෑ. එතකොට මෙතන මරණ තුනක්. ඊනට දැන් අපිට ඉන්නවා කොරෝනා වෛරසයෙන් නිසාත්. මොකද වෙන්නේ මේ කොරෝනා රෝගය වැළඳුනොත් මවට ලේ මදි නම් කුස තුලින් දරුවාට ලේ මදි. එතකොට කුස තුලින් ළමයා ලේ මදි වුණාම මේ වෛරස් එකට මූණ දෙන දරුවාට ශක්තියක් නැහැ. රුධිරයෙන් ප්‍රතිශතිකන් ලැබෙන්නේ දරුවාට ලේ මදි. කුස තුලින් දරුවා කොයිඩ් රෝගයෙන් මිය යන්නේ මවට ලේ මදි, කුස තුලින් දරුවා ලේ මදි නිසා. කොහොම හරි දරුවා උපත ලැබුණා. ඒනට දරුවාට ලේ මදි, අම්මට ලේ මදි නිසා. එතකොට කොවිඩ් 19 වෛරසයේ ශරීරගත වුණොත් උපන්නට පස්සේ ඒ දරුවට තනින් සටන් කරන්න බැහැ. මේ වෛරස් එකට විරුද්ධව ඒ දරුවා ලේ මදි. ප්‍රතිශක්ති කරන පද්ධතිය දුර්වලයි. දරුවා මිය යනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙන අපේ දරුවා විධායක නිලධාරියෙක්, ඉංජිනේරුවරයෙක්, අද කාලීන අවශ්‍යතාවයේ හොඳ විද්‍යාඥයෙක්. අපි බලාපොරොත්තු වෙන දරුවා ඒ වගේ තත්ත්වයට එන්නේ නැණ. කුස තුලදී දරුවාගේ මොළයටත් හොඳ ලේ අවශ්‍යයි. එහෙනම් කුස තුලදීම දරුවාට අවශ්‍ය ලේ ටික එහෙනම් සපයල් දියුතේ අම්මා හොඳ කන කෑම දරුවා කුස තුලට එන්නේ ඉස්සෙල්ලා. එහෙනම් මෙන්න මේ කෑම ටික කන්න. හැබැයි පියත් කෑම කන්න ඕනේ. මොකද මේ දරුවා දෙන්නේ තාත්තා. තාත්තා ළඟ දරුවාගේ මුල් අවදි උෂණ කෝසල ඉන්නේ. එහෙනම් හොඳ ලේ තියෙන හොඳ ප්‍රබල ස්පර්ම් එකක් දෙන්නට ඕන තාත්තත්. තාත්තා දුර්වල දරුවේ කම්මට බාර දීලා දොස් කියන්න එපා. ඔබේ දරුවා දුර්වලයි කියලා. එහෙනම් මුල් ආරම්භයේ තාත්තා නම් දෙන්නට ඕන. එහෙනම් තාත්තා හොඳ දීව සෛලයක් හොඳ සුක්‍රන්ව දෙන්න අම්මට. එහෙනම් අම්මා එතෙන් පටන් මේ දරුවව රකින්න. කුස තුලින් දැන් ලේ දීලා හොඳ දරුවෙක් දෙන්න. එහෙනම් කොළවල තමා යකඩ තියෙන්නේ. යකඩ ලේ බාටපත් කරන්න විටමින් සී අවශ්‍යයි. විටමින් සී යන්තම් අවුවට උනත් විනාශ වෙනවා. ඒක නිසා අපි ඊළඟට අපි කන කෑමවලදී අපිට හරි ලෙහෙසි රෑ කෑමවලදී කොළ ගොඩාක් කෑමට එකතු කරගන්න. මලවල ගාත් ගන්න එපා. මලවනකොට විටමින් සී විනාශ වෙන නිසා. කොළ සම්බෝල ක්‍රමේ අතීතයේ අපේ හුඟක් අය අම්මල කළේ කොළ සම්බෝලේ, ගොටු කොළ සම්බෝලේ, විවිධ කොළ වර්ග මිශ්‍ර කළ සම්බෝලේ කෑවේ. එතකොට කොළදවල තියෙන යකඩ ටික විටමින් සී මගින් ලේබාට පත් කළා දෙන අපි පොල් දානවා. මේ පොල් වලින් තෙල් වලින් දිය කළා දෙන සියලු විටමින්ස් වර්ග මේ පොල් වලින් දිය කළා දෙනවා. පොල් දැමීමෙන් ඒ වාසිය එනවා. ඊට පස්සේ පොල් දැම්ම අපි කන කෑමවල විස නැසෙනවා. අපි අර මකුණ තඩිය වඳ කළේ අපි පොල්ලොණින් ඇතුණාට පස්සේ නේද? හොඳට හිතලා බලන්න. අම්මලා හොඳට පොල් දාලා අපිට හොඳට කෑම හදලා දුන්නා. අපි මොකද කරේ? රසකාරක දාලා රස කළා කෑවා, බැදුම් කෑවා. මකුණ තඩිය වඳුනේ යෝගියේ මතක තියාගන්න.
එහෙනම් හොඳට පොල් දාලා කෑම කන්න. එතකොට වසවිස හුඟක් අඩු වෙනවා මේ පොල් වලින්. ඒක නිසා තමයි අතීතයේ අය කෑම කැලදික් වෙලා කසල පළු දානකොට අම පොල් කොළ පොඩි කෑලි වලට කපලා ගිනි අඟුරු දාලා දුම් ඇල්ලුවාම අර කෑමෙන් ඇවිත් අර ඇලදික් තත්ත්වේ ලේ වල විස තත්ත්වේ වල නැති වෙනවා. බෙහෙත් පෙත්ත නෙමෙයි බිව්වේ පොල් කොළෙන්. එහෙනම් පොල් වලින් කොච්චර අපි කන කෑම වල විස නැසෙනවද හිතා ගන්න. සුද්ද දෙල් ගෙනාවේ අපිව මරන්න. සුද්ද දන්නේ අපිට පොල් තියෙනවා කියලා. බලන්න එහෙනම් සුද්දද විද්‍යාවෙන් දිනුණු එදා අපේ වෙද මහත්යද හොඳ නීරෝගීමත් ජනතාවක් හිටියේ එදා දදද අද අපි මකුණයි තඩියත් වඳ කරන් තරම් දක්ෂ වෙලා අපි රෝගෙන් වෙලා අපි දරුවොත් අපි වඳ කරගෙන මේ කන කෑමල නේද ප්‍රශ්නේ තියෙන්නේ එදායි අදයි වෙනස. එහෙනම් හොඳට කොළ සම්බෝලේ කන්න. එතකොට මේ කොළ සම්බෝලේට අපි උඹලකට දානවා. උඹලකට ඔබ දැකලා තියෙනවා මාළු කටු තියෙන. එහෙනම් මේක කැල්සියම් තියෙනවා. මේක මාළුවේ ප්‍රෝටීනුත් තියෙනවා. කොළ වලත් කැල්සියම් හා ප්‍රෝටීනුත් තියෙනවා. එහෙනම් අපි මේකට උඹලකට දානවා. උඹලකට ප්‍රෝජනේ දරුවා කුස තුල ඉන්නකොට මේ අම්මගේ කැල්සියම් වලින් තමයි දරුවාගේ අස්ථි පද්ධතිය හදන්නේ. දරුවාගේ කෙස් ගස් ටික හදන්නේ කුස තුලදී අම්මගේ කැල්සියම් වලින්. දරුවා උපදිනුට අපි දත් දැක්කේ නැතුවට විදුරු මහයට විදුරු මහසයාට කටේ දත් ටික තියෙනවා. දරුවාගේ නියපොත 20ක්ම හදන්නේ කුස තුල ඉඳගෙන අම්මගේ කැල්සියම් වලින්. අති ඇඟිලි නියපොත 10ක් අකුණු නියපොත. එහෙනම් අපේ මේ අම්මට දරුවා කුස තුලට එන්න ඉස්සෙල්ලා දරුවටයි මමටයි අවශ්‍ය රුධිරය අවශ්‍යයි. ඒ වගේම කැල්සියමුත් අවශ්‍යයි. අපිට අම්මට කැල්සියම් අඩු වුණොත් එහෙම අසි දුර්වලතා තියෙන දරුවෙක් අපිට ඕනද? ඕනේ නෑනේ. ඊළඟ දරුවා උපන්නාට පස්සේ අම්මගේ කෙස් ගස් ටික හැලෙයි. ඇයි අම්මගේ කැසින් ටික දරුවාට ගිහිල්ලානේ. අම්මගේ දත් ටික කැඩෙයි යමක් හයියෙන් හපන්න බෑ. ඇයි? තාත්තා ගහලා නෙමෙයි. හයියෙන් යමක් හපනකොට දත් කැඩිලා. ඇයි? අම්මට අම්මගේ කැසින් අඩුවේ දරුවාට කැසින් ගිහින්. අසි දුර්වලතා ඇයි? හන්දි දිමින්න ගනි කෙන්ද පෙල්ලෙන්න ගනි කැසින් අඩුවෙලා. එහෙනම් මේකට උත්තර බලන්න මේ අතීතයේ අම්මලා කොළ මැල්ලුම් කොච්චර කෑවද? ඔබට මතක දරුණැලවිලට ගීය කිව්වෙත් විද්‍යාත්මක ගීත අර තාත්තා වලාපට ගැහුවා වගේ තමයි. ඒ විද්‍යාත්මක වචන බලන්න දරුණැලවිලට කිව්වේ මොකද්ද? අතට වෙරළු වැහිඳගෙන ඉන්නට පලා නෙලාගෙන බරටම දර ගඩාගෙන එයි අම්මා විගසගෙන අත් ඉන්නට පලා එවෙලෙම කඩාගත්ත පලා ටික. එහෙනම් යකඩ ටික මෙතන තියෙනවා නේද? හැබැයි යකඩ ටික අම්මා ඉක්මනටම ගෙනහලා දරුවන්ට කන්න හදලා දුන්නා. යකඩ ටික ලේබඩටපත් කරන්න විටමින් සී අවශ්‍යයි නේද? අම්මා ගහෙන් කඩාගෙන නෙමෙයි ආවේ. අතට වෙරළු ඇහිඳගෙන ඉදිච්ච වෙරළු ටික ඇහිඳගෙන ආව. බලන්න එවෙලෙම බෙහෙත් ජහපුවා නෙමෙයි. එවෙලෙම ඇහිඳගත්තු වෙරළු ටික අරගෙන එනවා. බලන්න මේ විද්‍යාත්මක මේ ගීතය. දරුණැල ගීය. අම්මා ගෑස් ලිපර ළඟට නෙමෙයි ගියේ. බරටම දර කඩාගෙන එනේ. එයි අම්මා විගසගෙන. එතකොට කලිනුත් දරුවෝ ඉන්නවා. තව කිරිබන දරුවෙකුත් ඉන්නවා. අම්මා හැබැයි හරි කඩේසරයිනේ. දැන් අම්මලා මොකද? අතන කැක්කුමයි මෙතන කැක්කුමයි කියනවා. වැඩල සර්වන් කෙනෙකුත් හොයන්න වෙනවා බබා හම්බ වෙන්න ඉස්සෙල්ලා. මහත්යට සිද්ධ වෙනවා. හරි කඩේසර අම්මා කෙනෙක් නේද? එයි අම්මා විගසගෙන. විගසින් ඇවිල්ලා මොනවද කරන්නේ? නංගි මල්ලි අඬන්න එපා. අම්මා ඇවිල්ලා ඉක්මනට අපිට මේ කැම ටික හදලා දෙනවා. බලන්න කොච්චර කඩිසර අම්මා කෙනෙක්ද. බලන්න ඒ ආහාර වට්ටෝරුව. එහෙනම් මේ කෑම වේල ගන්න පෝෂදාක හරුවක් රැට. හැබැයි තවත් පොඩි පළතුරක් කන්න. හැබැයි බෙහෙත් ගහපුවා නෙමෙයි. අපිට තව විටමින් සී අවශ්‍යයි. මේ කොළවල ලේ ටික යකඩ ටික ලේබාට පත්යන් තව විටමින් සී අවශ්‍ය නිසා බෙහෙත් ගහපු නැති අව වෙනෝ තියපු අලුත් පළතුරක් කන්න. රෑ කෑම හරි ලේ වඩන කැසියෙන් තියෙන හොඳ කෑමේලා ඔබට කන්න කැමති නම් කුඩා මාළු කිරටෝ මිරිසට හදලා කන්න. හැබැයි බදින්න එපා තෙල් වැඩි. අනිත්ක දන්නම් අපි දන්නවනේ ඉතින් පොල් තෙල් කියලා කන්නේ කිපිලිකාකාරක කෙමිකල්ස්. අපේ පොල් ගහේ පොල් තෙල් නෙමෙයිනේ. එහෙනම් ඊළඟ රුධිරයයි දවල්ටයි කැමවිල් අනිවාර්යෙන් කොළ වර්ග එකතු කරන්න. අලු තෙල් උළු එකතු කරන්න. හොඳට පොල් දාලා මේ කැම ටික හරි ගස ගන්න. ඔබගේ ලේ මට්ටම හිලෙයි. උදේට නැගිනව දෙන්නත් එක්කලා විරුඹ දිදෙනවා කියලා නොන්ඩියන දෙන්නත් එක නැගිටින එකක් නෑ. අරක නෑ මේක නෑ කික හොයන එකක් නෑ. ඇයි? මොලේටත් ලේ ගිහිල්ලා. ඔස සරු කාලයේදීත්
අනි අද බෑහෙට හරි මහන්සි ඔව්වන්නේ මටත් අද බෑහෙට කියන එකක් නෑ අම්මලා තාත්තලා දන්නේ නෑනේ සරු කාලයක් ඒගොල්ල දවසේ ඕන වෙලා කොහොන යවන වාර ගන්න විවාහ ජීවිත ගත කළා ඒකෙන් තමයි 10 15 දරුවෝ ලැබුවේ හොඳට මව් කිරි ටික දුන්නේ පිටි කිරි හැව්වේ නෑ ඔන්න පෝෂිත ආහාර වටුරු ගියේ ඒගොල්ලෝ